තාරුණ්‍ය සපිරිදි දිදුලන සමාධියෝගී කෙස් කළඹක් ශක්තිමත් අස්සි පද්ධතියක් සඳහා ග්ලෝ කොලජන් සුවහසක් පාරිභෝගික ආදරය දිනු සායනිකව තහවුරු කරන ලද ලංකාවේ ඇති එකම කොලජන් අතිරේකය ග්ලෝ කොලජන් තාරුණ්‍ය සපිරිදි දිදුලන සමාධියෝගී කෙස් කළඹක් ශක්තිමත් අස්සි පද්ධතියක් සඳහා ග්ලෝ කොලජන් රෝසා පැස්ටා රසයි යහගුණයි සතියන්තේ එනකොටම උගලන් ආසාවෙන් බලාගෙන ඉන්නේ අලුතෙන් හදන්න ඉගෙන ගන්න පුළුවන් කෑම ජාතිය මොනවාද කියලා. ඉතින් ඒව හදන්න ඉගෙන ගන්න හොඳම වෙලාවයි මේ. එකතු වෙන මාත් එක්ක මේ කුකරි කලාවේ අලුත්ම ස්ටයිල් එක anyone can cook. Spinach wrap. උදැසන ආහාර වේලට වඩාත් ගැළපෙන මේ spinach wrap එක ලුණු, තක්කාලි පෙති, flat bread, cheese, නිවිති කොළ, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු බට එකතු කරගෙන නිවසේදීම සාදාගෙන ගෙදර අයත් එක්ක රස බලන්න පුළුවන්. මෂ්රූම් ඇන් චිකන් විසෝට්. විශේෂ රයිස් එකක් වෙන මේ මෂ්රූම් ඇන් චිකන් විසෝට් එක හාල්, පරිප්පු, සුදු ලුණු, චිකන්, හතු, ලුණු කුඩු, චිකන් ස්ටොක්, ජලය එකතු කරගෙන නිවසේදීම සාදාගෙන ගෙදර අයත් එක්ක රස බලන්න පුළුවන්. රයිස් අපටයිස්. බත් එකතු කරගෙන වෙනස්ම විදිහකට සාදා ගන්න පුළුවන් මේ ඇපටයිස් එක තම්බාගත් බත්, විනාගිරි, තෙල්, ෆ්‍රෙෂ් පින්ක් සැමන්, බිත්තර, අඹ ක්‍රීම්, දෙහිඋෂ, සුදු ලුණු, ඉඟුරු, ලුණු කුඩු, නිවිති එකතු කරගෙන නිවසේදීම සාදාගෙන ගෙදර අයත් එක්ක රස බලන්න පුළුවන්. උදෑසන ආහාර වේලට මම උඹලට දැන් කියලා දෙන්න හදන්නේ කොහොමද අපි ස්නැක් රැප් එකක් හදන්නේ කියලා. ඉතින් අපි බලමු මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි ලුණු කෙඩියක් අරගෙන මේ විදියට පෙති කපා ගන්න ඕන. තක්කාලි පෙති කිහිපයකුත් අපිට අවශ්‍යයි. ඉස්සෙල්ලාම අපිට ෆ්ලැට් බ්‍රෙඩ් එකක් අවශ්‍යයි. ඒකට එකතු කරගන්න ඕනේ කැමති චීස් ජාතියක් මේ විදියට ස්ප්‍රෙඩ් කරගන්න ඕනේ. මේකට අපි නිවිති කොළ එකතු කරගෙන කපාගත්ත ලුණුත් තක්කාලිත් එකතු කරලා ලුණු කුඩු ටිකක් ඉහලා ගම්බිරිස් කුඩුත් පින්ච් එකක් මේ විදිහට ඉහලා අපිට පුළුවන් මේක රැප් කරගන්න අපිට ඕන විදිහට. මේ විදිහට අපි හදාගන්න ඕන. නිවිති කියන්නේ ගොඩාක් ගුණදායක දෙයක්. ඒ වගේම නිවිති කන්න පොඩි අකමැති. හැබැයි මේ වගේ කෑමක් හැදුවොත් පොඩි ආසාවෙන් කයි. ඒ වගේ මේගොල්ලන්ටත් උදව් කරන්න පුළුවන්. ඒගොල්ලන්ටත් මේක හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදියට හදාගත්තට පස්සේ අපිට පුළුවන් බටර් ටිකක් එකතු කරලා මේ විදියට තියාගන්න.
ඉතින් මේ විදියට රෙඩ් ලයිට් එක ග්‍රීන් ලයිට් එක වෙනකම් කුක් කරගන්න ඕන. ග්‍රීන් ලයිට් එක පත් වුණාට පස්සේ අපිට පුළුවන් කිවතට ගන්න. ඉතින් උදෑසන ආහාර වේලට මේ වගේ රැප් එකක් හදාගත්තොත් මං හිතනවා කවුරුත් කැමති වෙයි කියලා. මොකද නිවිති කියන්නේ අපි ගොඩක් කන්න අකමැති වගේම ගොඩාක්ම ගුණදායක දෙයක්. ඉතින් ඕගලන්ටත් මේ විදිහට ස්පිනෑෂ් රැප් එකක් හදලා රස බලන්න පුළුවන්. බත් කිව්වම අපිට එක එක විදිහට හදන්න පුළුවන්. හැබැයි රිසෝටෝ රයිස් එකක් හැදුවොත් අපිට ව්‍යංජන අවශ්‍ය වෙන්නේ නැහැ. මං කියලා දෙන්න ඕගලන්ට කොහොමද අපි රිසෝටෝ රයිස් එකක් හදන්නේ කියලා. අපිට ඉස්සෙල්ලාම භාජනයක් අවශ්‍ය වෙනවා. ඒකට අපිට එකතු කරගන්න පුළුවන් හොඳට හොදගත්ත හාල් කෝප්පයක්. ඉතින් හාල් කිව්වම අපිට කැමති හාල් වර්ගයක් ගන්න පුළුවන්. මේකට අපි එකතු කරගමු පරිප්පු කෝප්ප භාගයක්. ඉතින් පරිප්පු ටිකත් අපි හොඳට හොදලා වතුර ටික යන තියාගන්න ඕන. සුදු ලුණු මේස හැන්දක්, චිකන් බ්‍රෙස්ට් එකෙන් පොඩියට කොටු කපලා ග්‍රෑම් 200ක්, මෂ්රූම්ස් අපිට ග්‍රෑම් 150ක් එකතු කරගන්න පුළුවන්. මේකටම අපි එකතු කරගන්න ඕනේ ලුණු කුඩු, තේ හැඳි භාගයක්, ඒවගේම තම්බ ගත්ත චිකන් ස්ටොක් එකක්, එහෙම නැත්තම් වෙජිටබල් ස්ටොක් එකක් කෝප්ප භාගයක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේකට වතුර එකතු කරගන්න ඕනේ අපි රයිස් එකක් උයාගන්න විදිහටම. එකතු කරගෙන මූඩියෙන් වහලා මේ රයිස් එක ටිකක් වෙරි වෙනකම් තම්බ ගන්න ඕනේ. මේ විදියට රිසෝටෝ එක කුක් වුණාට පස්සේ අපිට පුළුවන් ලිප් ඔෆ් කරන්න. ඉතින් මේ විදියට තමයි චිකන් බ්‍රොත් එක හැදිලා ඉන්නේ. ඉතින් මෂ්රූම් ඇන් චිකන් රිසෝටෝ එක මේ විදියට තමයි හදාගන්නේ. ලිපෙන් ඉවතට අරගත්තට පස්සේ අපිට පුළුවන් මේක සර්ව් කරන්න යන ඩිෂ් එකට දාන්න. මේ අපිට සැලඩ් ලීව්ස් එක්ක, එහෙම නැත්නම් ස්පිනෑෂ් එක්ක වුණත් ආහාරයට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මෂ්රූම් ඇන් චිකන් රිසෝටෝ එකක් ඔගලන්ටත් ගෙදරදීම හදලා රස බලන්න පුළුවන්. ඇපටයිසර්ස් කිව්වම අපි කවුරුත් කැමති අලුත් ඇපටයිසර්ස් ට්‍රයි කරන්න. ඉතින් මං අද ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ කොහොමද අපි රයිස් වලින් ඇපටයිසර් එකක් හදන්නේ කියලා. අපිට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙනවා තම්බ ගත්ත බත්. හැබැයි මේ බත් එක අපි තම්බද්දී ටිකක් වතුර වැඩියෙන්, ඒ කියන්නේ බෙරි වෙන්න තමයි හදාගන්න ඕන. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා විනා කිරි, මේස හැඳි දෙක. ඉතින් ගොඩක් වෙලාවට අපිට සූෂි රයිස් හොයාගන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් අපිට මේ බත් එකක් සාමාන්‍යයෙන් හදාගෙන මේ විදිහට පොඩි කරගන්න ඕන. බත්තික මේ විදිහට පොඩි කරගත්තට පස්සේ අපිට ක්ලීන් රැප් එකක් අවශ්‍යයි. එහෙම නැත්නම් ලන්ච් ෂීට් එකක්. ඒක මතට අපි බත්තික මේ විදියට එකතු කරලා
අපිට කොටු කපා ගන්න පුළුවන් විදිහට. මේ විදිහට තුනී කර ගන්න ඕන. මේ විදිහට අපි රැප් කරගෙන අපිට පුළුවන් මේක ශීතකරණයේ පෑක් විතර තියාගන්න. ඊට පස්සේ අපි පෑන් එකට තෙල් එකතු කරගන්න ඕන. තෙල් ටික රත් වෙනකම් අපි ෆ්‍රිජ් එකේ තියාගත්ත රයිස් එක ශීතකරණයෙන් ඉවතට අරගෙන කොටු කපා ගන්න ඕන. තෙල් ටික රත් වෙනවත් එක්කම අපිට පුළුවන් මේ ටික ෆ්‍රයි කරගන්න. මේ විදිහට ෆ්‍රයි වුණාට පස්සේ අපිට ලිපෙන් ඉවතට අරගන්න පුළුවන්. මේ ටික ෆ්‍රයි වුණාට පස්සේ අපි බලමු කොහොමද සැමන් එක හදාගන්නේ කියලා. සැමන් එක කුක් කරගන්න අපිට පුළුවන් ඔලිව් ඔයිල් ටිකක් එකතු කරගන්න. ෆ්‍රෙෂ් පිංක් සැමන් ස්ලයිසස් දෙකක් අපි අරගෙන කොටු කපා ගන්න ඕන. කපාගත්ත සැමන් ටික ෆ්‍රයි කරගන්න ඕන. ඉතින් මේ විදිහට අපි සැමන් ටික ෆ්‍රයි කරගන්න ඕන. ඒ ටික ෆ්‍රයි වෙන අතරතුර අපි බලමු කොහොමද සෝස් එක හදන්නේ කියලා. සෝස් එක හදන්න අපිට අවශ්‍ය වෙනවා බිත්තරයක්, අබ ක්‍රීම්, මේස හැන්දක්, විනාකිරි මේස හැන්දක්, දෙහි යුෂ මේස හැන්දක්, සුදු ලූණු තේ හැන්දක්, ඉඟුරු තේ හැඳි භාගයක්, ලුණු කුඩු තේ හැඳි කාලක්, සීනි මේස හැන්දක්. මේ සේරම අපි මේ විදිහට මික්ස් කරගන්න ඕන. මේ විදිහට හදාගත්ත අපේ මස්ටර්ඩ් සෝස් එක අපිට පුළුවන් ෆ්‍රයි වෙන ෆිෂ් එකටම එකතු කරගන්න.
මේක කුක් වුණාට පස්සේ අපි ලිප ඔෆ් කරගන්න. ඊට පස්සේ අපි හදාගත්ත රයිස් ටික අපිට පුළුවන් මේ විදිහට තියාගන්න. ෆ්‍රයිඩ් රයිස් ටික මේ විදිහට දාගත්තට පස්සේ අපිට පුළුවන් සැමන් ටික සෝස් එකත් එක්කම මේ කුඩින් තියාගන්න. මේ වගේ කෑම ජාති අපිට කැන පීස් හැටියට හදාගන්න පුළුවන්. මේක ගාර්නිෂින් හැටියට අපිට පුළුවන් නිවිති කොළයක් අරගෙන සිහින් තීරු කපා ගන්න. මේ විදිහේ කැනපි එකක් ඔගලන්ටත් ගෙදරදිම හදලා රස බලන්න පුළුවන්.